Pasku Prahara Siddhiya Sambandhayen Moolika Aithihasikam Petsam Gunu Keruna. Ewa Vibhagayen Pasu Rajya Buddhi Sewaye Hitapu Pradhani Niranta Jayawardhana Mahataata Rupiyal Million 75ක වන්දියක් ගෙවන ලෙසට නියම කෙරුණා. එම වන්දිය සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොසත් වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙසේ චෝදනා ගොනු කර ඇති බවයි නීතිපතිවරයා කියා සිටියේ. නිලන්ත ජයවර්ධන මහතාට ලබන හත්වනදා අධිකරණයේ පෙනීසින් ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් අගවිනිසුරු ජයන්ත ජයසූරි මහතා ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා. පාස්කු එරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගුණ කෙරුණු මූලික අයිතිවාසිකම් පිටසම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේ මේ බව අවධාරණය කෙරුණේ. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දරන් මහතුරුන්ට ගෙවීමට නියම වූ සම්පූර්ණ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බවයි අධිකරණයේදී හෙළිවුණේ. පිටසම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිසන මහතුරුන් මීට පෙර තමන්ට නියම වූ වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් කැරම් බෝඩ් හා දාම්ලෑලි මිලදී කියන ක්‍රීඩා සංගම් අතර බෙදතුන් බවට චෝදනා එල්ල වී ඇති මහින්දානන්ද අලුත්කමගේ හා නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ගොනු කළ නඩුව ලබන හතරවනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළා. අල්ලස් කොමිසම් මගිනුයි නඩුව ගොනු කර තිබෙන්නේ. ත්‍රිපුත්කල විනිසුරු මඩුලක් හමුවේ නඩුව විභාග කෙරෙනවා.